උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. නවසීලන්තයේ ඉන්න අගමැතිවරියක් නින්නේ. දැන් එහිදිත් මේ ලංකාව සමාන සිද්ධියක් වුණා. විපක්ෂයේ අය කියනවා මේ මැතිවරණ තියන්නම එපා. අල් දාන්නම ඕනේ කියලා. හැබැයි ඇය ඍජුව කියනවා කිසිම හේතුවක් නිසාවත් මේ මැතිවරණේ කල් දාන්න බැහැ කියලා. මං හිතන්නේ වාසනාවකට මේ නවසීලන්තේ මැතිවරණ කොමිසමක් නැතුව ඇති. ඒකයි වාසනාවකට, ප්‍රජාතන්ත්‍රවාදයේ වාසනාවකට නවසීලන්තේ මැතිවරණ කොමිසමක් නැතුව ඇති. නමුත් අවාසනාවකට වගේ අපේ ඉන්නේ මේ ස්වාධීනයි කිව්වට ස්වාධීන නොවන පුද්ගලයොත් අඩංගු මැතිවරණකෝ මිසමක් අපිට ලැබුණාම ඉතින් මේක තමයි ඇතිවෙන තත්ත්වය. ඒක තමයි මේ තත්ත්වයන් වෙනස් කිරීමට මේ රට දැන් තියෙන්නේ සම්පූර්ණ අවුල් ජාලයකනේ. මේ රට පහුගේ වසර පහ ඇතුළත නිදහසෙන් පස්සේ තිවිච්ච යන්න පුළුවන් උපරිම අවුලට මේ රට ගිහින් තියෙනවා. මේ රටේ පොලිස්පතිවරයා සාමය ආරක්ෂා කරන්න ඕන පොලිස්පතිවරයා පොලිස්පති තනතුර දරමින් හිරේ ඉන්නවා. මං හිතා ලෝකේ කිසිම රටක පොලිස්පති තනතුර දරන පොලිස්පතිවරයා මේ රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්න නැතුව ඇති. මේක තමයි ලෝකෙ සමහරක් විට හම්බ වෙන පළවෙනි අවස්ථාව. එතකොට ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂාව සම්බන්ධයෙන් වග කියන්න ඕනේ ආරක්ෂක ලේකම්වරයා ඉන්නේ හිරගෙදර. මේ මැතිවරණ කොමිසම සාදීනයි කියනවා. සාදීන කොමිසමේ සමහර සමාජිකයෝ ගිහිල්ලා පුවත්පත් සාකච්ඡා තියලා කියනවා අහවල් පක්ෂයට ඡන්දෙ දෙන්න එපා කියලා. මේ මේ රට අවුලෙන් වියවුලට පත්වෙලා මේ රට විනාශම කරලා තියෙන අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩා වැටිලා ජාතික ආරක්ෂාව නැති වෙලා මේ රටේ අපේ ජාතික උරුමයන් විනාශ කරන තත්ත්වයකට ආවා. රජයට මැදිහත් වෙන්න බැරුව විවිධ මේ කල්ලිවාදීන් ජාතිවාදීන් මැදිහත් වෙලා ඒ පරණ නටබුන් විනාශ කරමින් රටේ තියෙන මේ අපේ අතීත උරුමයන් වනසමින් කටයුතු කරන තත්ත්වයකට පත් වුණා. ඒ වගේම මේ සියලු මේ කොච්චර විනාශකාරී වුණාද කියනවනම් රජය විසින්ම රජේ මහ බැංකුව කොල්ල කන තත්ත්වයකට ආවා. ඉතින් මේ රට දැනට මේ විනාශ කරන්න පුළුවන් උපරිමයට ගෙනහිල්ලා තියෙන්නේ.